අයිබෝවන් මේ සටන අඩපැය මගේතන්නේ ආරාධ්‍යා පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඔහු කවුද කියලා ඔබ දන්නවා. දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහත්මයා. අයිබෝවන් ඔබට අයිබෝවන්. ඒ වගේම ඔහුව ප්‍රශ්න කරන්න අද සූදානම් ඉන්නවා මාධ්‍යවේදී සුනංග සේනානායක. සුනංග අයිබෝවන්. අයිබෝවන් වසන්ත. වසන්ත සමරසිංහ මහත්මයා අපිට කියන්න මේ තියෙන ෆයිල් අලුත් ඒවාද පරණේවද? නැ මේ තියෙන ෆයිල් වල තොරතුරු අලුත්. ඒ මොකද අපේ රටේ හොරකම් වංචා දූෂණ සිද්ධ වුණාම අක්‍රමිකතා සිද්ධ වුණාම දවසින් දවස ඒවා හෙළි කරද්දී අලුත් අලුත් තොරතුරු අපිට ලැබෙනවා. ඉතින් එහෙම ලැබිච්ච ගොඩක් අලුත් තොරතුරු තියෙනවා. විශේෂයෙන් රටේ ආර්ථිකය ඇතුලේ වැදගත් මර්මස්ථාන සම්පත් දේපල පොළු කොල්ලෙට විකුණන්න හදන මේ රටේ ජාතික ආරක්ෂා බව අදාළ නියඳුන ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු අපි එකතු කරන්න තියෙනවා. ජනතාව බලය දුන්නේ සුපිරියමති හදන්න නෙමෙයි යහපාලනය කියලා මේගොල්ලෝ කිව්වා. හැබැයි යහපාලනය කියලා ආවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දෙ දුන්න රටේ මිනිස්සු ඒ පැවතිච්ච පවුල් පාලනය ගෙදර යවන්නේ. පවුල් පාලනය ඇතුලේ තමයි ඔබ ඔය කියපු සුපිරි ඇමතිවරු බිහි වුණේ. උප ජනාධිපති බව පත් වුණා සමහරු. ජනාධිපති ඉන්නකොට විධායකයේ දෙවනියා බවට පත් වෙච්ච අය කියලා. ඉතින් එහෙම අය ගෙදර යවන්න ආණ්ඩුවක් හදුවාට පස්සේ මේ ආණ්ඩුවත් මොකද කරන්නේ? රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් එක තැනකට එකතු කරලා තීන්දුව తీරන ගැනීම පහසුව සඳහා හැම නැත්තම් කලමනාකරණය සඳහා ප්‍රතිව්‍යුහගත කරන කියන කියලා සුපිරි ඇමතිලා හදන්න හදනවා. ඒ නිසා ඒ හදන ඇමති අනුමගානේ සුපිරි කරන්න කලින් බලන්න ඕනේ බාර දීපු වැඩේ කරනවද කියලා. බාර දීපු වැඩේ කරන්න බැරි මිනිස්සුන්ට තවත් දේවල් බාර දෙනවා විකුණපන් කියලා මේ බාර දෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව මේ හදන්න හදන ක්‍රියාකාරකම් ඇතුළේ මේ තියෙන්නේ මේ වැඩපිළිවෙලේ තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උමනාවට එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය තමන්ගේ දන්න විකුණන ප්‍රතිපත්ති රංගව වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. අපේ අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ එදා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ආප්ප කාලා එළියට බැස්සේ මේ තමන්ගේ පනත ගේන්න දුන්නේ නැහැ, තමන්ට වැඩ කරන්න දුන්නේ නැහැ, වෙන ඇමතිවරුව තමන්ගේ වැඩ කරා කියලා කියලානේ. අද මේ එක්සත් ජාතික පක්ෂය ඔබතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු අඩපණ කරන ඒ ඇමතිවරුන්ගේ බලය හීන කරලා ඇමතිවරු දියාරු කරන සුමුති ඇමතිවරු සුපිරි ඇමතිවරු හදනවා. සමහර ඇමතිවරුන්ට වාහන ගේනවා අමාත්‍යංශ රදාල ආයතනවත් නැහැ වාහනේ වටිනාකම ධර්මයක්. ඒතර මේ සුපිරි ඇමතිවරු හදන්නේ මොකක් නිසාද? අනිත් ඇමතිවරු එක්ක අදක්සයි. එහෙම නැත්නම් මේ හදන්නේ විකිරීම පහසු කිරීම සඳහා මේ ආයතන රජයේ සතු රාජ්‍ය ආයතන පද්ධතිය වඩා පහසුවෙන් විකිණීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සමග ආණ්ඩුව වැඩ කරන්නේ. දැන් වසන් සහෝදරය ඔබතුමාගේ පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණට තමයි පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ තියෙන්නේ. අනුර කුමාර දිසානායක සහෝදරය. ඔව්. හැබැයි අද පාර්ලිමේන්තුවේ මොකද වෙලා තියෙන්නේ? කතා කරන්න බෑ. රැස්ුණු ගම කවුරු හරි නැගිටලා කෑ ගහනවා. රැස්වීම කල් තියෙනවා. ඉතින් එතන හදාගන්නත් බෑ. මෙතන එළිය කතා කරන්නත් බෑ. මොකක්ද අප්පා මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩපත පාර්ලිමේන්තුවනේ ජනතා නියෝජිතයන්ගේ හැසිරීම ජනතා නියෝජිතයන්ගේ ප්‍රකාශන ජනතා නියෝජිතයන්ගේ භාවිතාව ජනතා නියෝජිතයන්ගේ මේ ජීව ජනතා ජීවනිත්‍යයෙන් පේනවනේ රටේ හැසිර චර්යාව. හැබැයි අවාසනාවකට අපේ රටේ චර්යාව නෙමෙයි මේ අයගෙන් පේන්නේ. මොකද්ද මේ? දැන් පහුගිය දවස්වල දැක්කනේ අපි එක්කෙනෙක්ගේ තහනම් කරා සතියකට මේ පාර්ලිමේන්තුවේ විනය හොඳ නැහැ කියලා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රී මන්ත්‍රීතුමාගේ තහනම් කරා විනය හොඳ නැහැ කියලා. යකො සතියක් ඉන්න බෑනේ. ඒකට දලස සමිතියම අපත් කරන්න කියලා ඉල්ලනවා. දැන් හරිනම් තමන් වෙනුවෙන් සටන් කරපු මිනිහාස සතියක් තහනම් කරපුවා මිනිත්තු ඉන්නපැයි අපි ඒ තන ඒ පුටුලවත් පාඩි වෙන්නේ නැහැ. එහෙමනේ හරිනම් ඉන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ අර පාර්ලිමේන්තුව ඇතුලේ රටේ ඌමනාව වෙනුවෙන් වෙනුවට තමන්ගේ ඌමනාව වෙනුවෙන් මොකටද මේ කෑ ගහන්නේ? මොකක් සඳහාද මේ අරගල කරන්නේ? ජනතාවගේ මේ බදු වැඩි කරපුවට ගාස්තු වැඩි කරපුවට රාජ්‍ය ආයතන විකුණපුවට එහෙම නැත්නම් මේ රටේ සම්පත් කුමන්ත්‍රණකාරයන්ට ජාවාරම්කාරයන් අතර පස් වෙනට විරුද්ධව නෑ. රටේ විනය පේනවා මේතනින්. ඒ නිසා පාර්ලිමේන්තුවට නොආයුතු පිරිස් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මේක තමයි වෙන්නේ. ඒ නිසා
ඒ අනුව තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුව කතා බහ කරන්න නෙමෙයි අඩුම තරමේ රටේ උමනාවල් වෙනුවෙන් ඒ සඳහා සාකච්ඡාවක් සංවාදයක් ගන්න තැනක් වෙනුවට අද ජනතාවගේ ප්‍රශ්න කතා නොකරන තරම් බවට පත් කරගෙන ඉන්නේ. සමහර මාත් දැන් සමහරු කියනවා මේක මේ ඒකාබද්ධ විපක්ෂයේ තව පක්ෂයකයි ඩීල් එකක් කියලා. කොයිද මට හිතෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවට දැන් බරපතල විවේචනයක් සමාජයේ දිගහැරලා තියෙනවා. රාජ්‍ය ආයතන විකුණනවා, සයිටම් පොර උපාධි කඩේ ඇතුළු මේ අධ්‍යාපන විකිණීම පිළිබඳව ජනතාවට දීපු පොරොන්දු ඉටු නොකිරීම, ලක්ෂ 10කට රස්සා දෙනවා කිව්වා, කර්මාන්ත පටන් ගන්නවා කිව්වා, ආර්ථිකයේ මැජික් පෙන්නනවා කිව්වා, මැජික් පොල් අතේ තියෙන තට්ටු දාපුවම සාක්කුවට සල්ලි දෙනවා කිව්වා, බයිසිකලයේ ගෙදර තියලා කාර් එකෙන් යන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කිව්වා. ඒ කිසිවක් නැතුව තියෙද්දි අද ජනතාවට දරන්න බැරි තරමට ජීවන වේදම ඉල යනවා. ඩොලරක අල්ල ගන්න බැරි තරමට රුපියල පා වෙනවා. ඩොලරක බර වැඩි වෙලා, ඩොලරකට ගෙවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඇතුළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ ආණ්ඩුවට බරපතල විවේචනයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සැබෑ සමාජ ප්‍රශ්න සාකච්ඡාවට ගන්න එක වෙනුවට අද මොකද මේගොල්ලෝ කරන්නේ? අද හොරකම් කරපු මිනිස්සු ආරක්ෂා කිරීම සඳහා වෙච්ච සංවාදයක් ගෙනලා පාර්ලිමේන්තුව කාල කෝට්ටියක් කරනවා. ඒ නිසා ඒ කාල කෝට්ටියේ ප්‍රතිඵලය මොකද්ද? එක්සත් ජාතික පක්ෂයේ ඇත්ත ප්‍රශ්න ඇත්ත විවේචනයේ සමාජය යට යනවා. ඒසහා අද ඔබ සුරන් ගැහුව විදියටම වටේ යන්නේ නැතුව සමාජය. අපි කියමු කාගේද මේ ඩීල් එක තියෙන්නේ? ඉතින් මේ ඩීල් එක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ ඩීල් එක අමුතු එකක් නෙමෙයිනේ, අලුත් එකක් නෙමෙයිනේ. තීරණාත්මක ඡන්ද ගණනාවක් තිබුණා. වැට් එකට තිබුණා, ආයරය දෙහිකට ඡන්ද තිබුණා. ඒක ඡන්දයක්වත් ඡන්ද දෙන්නේ නැතුව මාරු වුණා. එයාගේ රාජපක්ෂ මහත්මයාගේ බිරිඳට, එහෙම නැත්නම් සිරන්දි රාජපක්ෂ මහත්මයාට සාක්ෂියක් දෙන්නේදී කට උතරක් දෙන්නේ කැයිද කතානායක නිලධාරියෙක් ගෙන්න ගත්තේ කවුරු නිසාද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. එහෙම පුළුවන් ද රටේ නීති යටතේ සාක්ෂිකාරයෙකුට සාක්ෂියක් දෙන්න එන්න කිව්වහම කතානායක නිලධාරියෙක් කියලා සාක්ෂි දෙන්නේ? ඉතින් මේ ඩීල් එක තමයි මේ පියවරින් පියවර පේන්නේ. ඒක තමයි මේ උමනාව. එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සු ගල් ගහද්දී ඒ ගල් ගහන එක නවත්තලා අනිත් අය දිහා බලන් ඉන්න රිලව් නටුන් නටව මේක පෙන්වන්න. ඒ නිසා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවට රනිල් මෛත්‍රී ඩීල් එකේ, රනිල් මහින්ද ඩීල් එකේ එක කොටසක් තමයි මේ පාර්ලිමේන්තුවේ තුල නිරූපණය කරලා තියෙනවා. මාත්‍රිතුමා මේ ෆයිල් ගොඩ වගේ ෆයිල් ගොඩක් අරන් ගියා මට මතකයි. ඔව්. මහ බැංකු බැඳුම් කර සිද්ධියදී, බොන් සිද්ධියේ. ඔව්. බොන් කිව්වහම මේ රටේ ජනතාව දැනන් හිටියේ ජේම්ස් බොන් කියන තමයි ඒ කාලේ. ඔව්. හැබැයි දැන් මේක මහා විශාල වංචාවක් කියන එක ජනතාව දන්නවා. ඔව්. දැන් අලුතින් වෙන්නලා තියෙන Google ලුම්. ඔව්. දැන් ජනතාවට විහිළුවක් වගේ. අර එදා බොන් එක වගේ. ඔව්. ඇත්තටම මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ? Google ලුම් ප්‍රශ්නේ. ඔසුරංග ඔබ කිව්වා වගේ අපේ රටේ මිනිස්සුන්ට බොන් කියවුවාම ජේම්ස් බොන් තමයි ඉස්සල්ලා මතක් වෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සුන්ට මේ බොන්ස් පිළිබඳව නැත්තම් බැඳුම් කර පිළිබඳව සමාජ සංවාදී සාකච්ඡා කොටසක් තිබුණේ නැහැ. හැබැයි අපි මේක පාරට බැහැලා මේ ගැන කියලා පාරවල් ගාන ගිහිල්ලා මහ බැංකු ගාන ගිහිල්ලා බැඳුම් කර වංචාව පිළිබඳව කැමිනිලි කරලා මාධ්‍ය ආයතන ලෙස ඔබ මාධ්‍ය ආයතනයක් හැටියට දක්වපු දායකත්වයක් මේ රටේ ජනතාවට මේ තොරතුරු අරගෙන කරපු කාර්යභාරයත් ඉතා විශාලයි. අද ත්‍රිවිල් පාක් එකේ ඉස්කෝලේ අර ලඳුරු පාසලෙත් කතා කරනවා බොන්ස් ගැන. ඒ ඒ තරම් ජාවාරමක් වංචාවක් කරලා. ඒ නිසා ජේම්ස් බොන් වගේ නුනට අද ලංකාවෙත් ඉන්නවා බොන්ස් වල ගේම් කාරයෙක්. අර්ජුන මහේන්ද්‍ර, නර්දින ලොසස, රනිල් වික්‍රමසිංහ, හවුල. මේ බොන්ස්. ඉතින් මේ බොන්ස් ගේම් එක වගේම තමයි මෙයක් රටට ආවේ 2004 තමයි ලංකාවෙන් ගියේ, 2015 තමයි අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ආවේ. ඔය Google loan ව්‍යාපෘතියේ ප්‍රශ්නේ ෆ්‍රී Wi-Fi දෙන්න නැහැ කිසුරක්. දැන් කෝ ෆ්‍රී Wi-Fi? ඔබට ලැබෙනවද, මට ලැබෙනවද, රටේ කොළඹ මිනිස්සුන්ට ලැබෙනවද ෆ්‍රී Wi-Fi? මේ අපි හම්බන්තොට අනුරාධපුර මොණ්ඩාගල පුත්‍රම මේ කතා කරන්න ඕනේ නෑනේ. කොළඹ මිනිස්සුන් ෆ්‍රී Wi-Fi. දැන් බැලුම කඩම් වැටුණා නම් වැටුණට පස්සේ ව්‍යාපෘතියේ ඊළඟ පියවර පටන් ගන්න ඉබේ. සාර්ථක කර ගැනීම සඳහා කටයුතු පටන් ගන්න ඉබේ. හැබැයි එහෙම එකක් පේන්නේ නෑ. ඒ වෙනුවට මොකද්ද? දැන් මේ ICT ආයතනය අපේ රටේ රාජ්‍ය ආයතනයක් නේ. එතකොට මේ ආයතනයේ පුද්ගලයන් පත් කරද්දී මේ පුද්ගලයන්ට තියෙන වගකීම. ඒ වගකීම දැන් කො Google බැලුම ගන්න කවද්ද? 2015. දැන් 2016 ඉවරයි. 2017 යනවා. දැන් අහන්න එපයි කෝ තමසලා කරපු ව්‍යාපෘතියේ සාර්ථකත්වය. මේ රටේ මිනිස්සු අපිට බලන්නේ කියලා අහන්න එපයි. එහෙම අහන්නේ නැහැ. ඒ වෙනුවෙන් මොකෝ කරන්නේ? අසාර්ථක ව්‍යාපෘතියක් කරපු මේකෙ හිටපු කළමනාකාරක අධ්‍යක්ෂක තව අවුරුදු දෙකකට ආපහුපත් කරනවා. දැන් අපි මේ පිළිබඳ තොරතුරු හෙව්වා සරක්. මේ ව්‍යාපෘතිය පිළිබඳ තිබ්බේ බරපතල ප්‍රශ්නයක්. මොකද අපේ රටේ සංඛ්‍යාත පද්ධතිය දෙන්නේ ඉන්න සමාගමකට බදු දෙන්නේ නැහැ. සංඛ්‍යාත කියන්නේ ජනතාවට අයිති දේපොළ. ජනතාව මේ රටේ සම්පත් මේවා. මේවා ඩීල් කාර්යයන්ගේ සමාගම් වලට දුන්නට පස්සේ හෙට දවසේ ජාතික රූපවාහිනිය වෙන්න පුළුවන්, හෙට දවසේ සිරස රූපවාහිනිය වෙන්න පුළුවන්, හෙට දවසේ රජරට සේවය වෙන්න පුළුවන්, හෙට දවසේ ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු සංනිවේදන පද්ධතිය වෙන්න පුළුවන්. පාලනය කරන්නේ මේ සමාගමේ තොරතුරු පද්ධතිය යටතේ. ඊට පස්සේ මොකද හැදුවේ? ප්‍රෙස් රන් එකක් දුවන්න මෙගාහර්ට් 700ට වැඩි
ධාරිතාව තියෙන එකක් දිනුවේ. දැන් ටීවී විතරයි මේ වගේ නුවන්. ඉල්ලුවේ ඒක ඒක සංඛ්‍යාතයක්. හැබැයි දැන් ඒක ඕනනම් කරන්න Google සමාගමත් එක්ක මේ ගිවිසුම් ගහන්න දෙනවා අපසට 300කට. TRC එකට ගහලා ව්‍යාපෘතිය මෙන්න ඕගොල්ලන්ගේ කාර්යභාරය මෙන්න මේ කාර්යභාරය ඇතුළ අපිට Google අපේ ලංකාවට free wifi දෙන්න ඕනේ. හැබැයි ඒක කරන්න නැතුව මේ හදිස්සිය හදාගත්ත. හදිස්සිය හදාගත්ත රාමා කෝපරේෂන් එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙන්නෙකුට මේ සංඛ්‍යාතවල අයිතිය දෙන්න හදපු ව්‍යාපෘතියක් මේක. මේ රටේ ජනතාවට අර බැඳුම් කර වගේම මේකත් ටිකක් ප්‍රමාද වෙලා තමයි තේරෙන්නේ. විනාඩි 5යි අපේ. ඒ නිසා ඒ ප්‍රමාදයෙන් තේරෙන්න ගියාට දැන් රටේ තියෙන ප්‍රශ්නේ දැන් මේ පුද්ගලයා පත් කරන්න එපා අධ්‍යක්ෂකවරයෙක් විතරක් කරන්න කියලා ජනාධිපතිතුමා ලිඛිතව දැනුම් දෙනවා. කවුද? කවුද? මේ මොහන්දන් කියන මේකේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා. එතකොට ජනාධිපතිතුමා ලිඛිතව දැනුම් දුන්නාම ඔහු අධ්‍යක්ෂකවරයෙක් විතරක් කරන්න ඔහු කළමනාකාර අධ්‍යක්ෂකවරයා බවට පත් කරනවා ඇමතිවරයා. එතකොට ජනාධිපතිතුමා වඩා ප්‍රබලයි ඇමති. ඒ කියන්නේ ඇමතිගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂ න්‍යාය පත්‍රය තමයි ක්‍රියාත්මක කරන්නේ. සාද ජනාධිපති මහින්දපාල මහත්තයා මොකද කරන්නේ? අර සුපිරි ඇමතිවරු හතර කරු නිස්සබ්දව ඉන්නවා වගේම තමන් ගෙලියුමට ප්‍රතිකාර දක්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ කියන්නේ අසාර්ථක පුද්ගලයෙකුට. අසාර්ථක පුද්ගලයෙකුට නෙමෙයි. මේ ආයතන අනුතර දීලා අනිවාර්යෙන් මේ ආයතන පහුගිය අවුරුද්දේ රුපියල් බිලියන 17ක ව්‍යාපෘති හැදුවා. ඒ විතරක් ඔය දැනසල වගේ ව්‍යාපෘති. ඒ විතරක් නෙමෙයි සරංග. අර්ථසාධක අරමුදල බාරකාර අරමුදල ඒකාබද්ධ කරලා තොරතුරු පද්ධතියක් හදන්නත් මේගොල්ලෝ ප්ලෑන් කරනවා. ලංකාවේ ලොකුම අරමුදල් දෙක රුපියල් බිලියන 1500කට වැඩි මේ දෙකතු කරපුවා. ඔබමයි කිව්වේ අර්ථසාධක අරමුදල අත තියන්න එපා කියලා. ඒ මේ 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 හදන්නේ දැන් මේ 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 පුද්ගලයෝ රටේ කොහෙද හිටියේ කියලා හෙව්වොත් පහුගිය කාලේ. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලයක් එනකොට තමයි මේගොල්ලෝ රටට එන්නේ. එතකන් ඉන්න බෑ රට ඇතුලේ ඇයි? ජාවා ආරම් වලට සම්බන්ධ මිනිස්සු. දැන් මේ පුද්ගලයා පහුගිය කාලේ පුරාවට හිටියේ පිට රටයි. දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇවිල්ලා මේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වෙනවා. ඔහුට තියෙනවා සන්නිවේදන උපකරණ පිළිබඳ සන්නිවේදන ව්‍යාපාරය සම්බන්ධ බිස්නස් එකක්. එතකොට ඔහු කොහොමද මේ ICIPගේ ප්‍රධානියා වෙන්නේ? ඉන්ට්‍රස්ට් ඔෆ් කන්ෆ්ලික්ට්. එහෙම නැත්නම් ලබදියාවේ ගැටුම. ඉතින් මේ ව්‍යාපාරක මේ මෙතෙන්ට මෙයා පත් කරාට පස්සේ හරියට අපේ රටේ සමහර සමාගම් වල අධ්‍යක්ෂකවරු පත් කරලා තියෙනවා. ඒ අධ්‍යක්ෂකවරු අද සභාපතිවරු අද තමන් හිටපු සමාගම් වලට මේ ආයතන වල සල්ලි දදා කොටස් ගන්නවා. ඒ තමන්ගේ දරුවෝ ඒ වගේ ඉන්නවා ඒ අයට තනතුරු අරන් දෙනවා. ඉතින් එහෙම ජාව ආරම්භයක ඇතුළ වෙන්නේ. දැන් සමහර ඔබතුමා බරපතල කාරණයක් මේ කරහා මතු කරනවා. ඔව්. ඒක තමයි ව්‍යාපාර ජාව ආරම්භ යමතක් කරමු. කොන්දේසි විරහිතව රටේ ජාතික ආරක්ෂාව කියන්නේ මහා බරපතල කාරණා. ඒකනේ. ජනාධිපති ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා ලෙස මේ ICT ආයතන සම්බන්ධයෙන් මතුවෙච්ච සමාජ සාකච්ඡාව නිසානේ ඔහු අධ්‍යක්ෂකවරයෙක් විතරක් කරන්නේ කළමනාකාර අධ්‍යක්ෂක කරන්නේ එපා කිව්වා. හැබැයි දැන් එහෙම නොකරනවාම ජනාධිපතිලා බලන්න එපයි මේ කියන්නේ. ඒ කියන්නේ ජනාධිපතිතුමා කියනවා ඔය ඔබතුමා කියන මුහුන්දන් නැමැති පුද්ගලයාව මේකේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන්න එපා. ඔහ ඔහු අධ්‍යක්ෂකවරයෙක් ලෙස පත් කරන්න කියනවා. කවුද පත් කරන්නේ? දැන් රටේ ජනාධිපති හිටියට රට දිනලා කොළඹ දිනපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි රට කරන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කිව්වේ දොරටුපාල වැඩේ කරන්න ඉන්න එපා. රටේ ජනතාව එතුමාට ඡන්ද දුන්නේ ඒ වැඩේට නෙමෙයි. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිංහ මහත්තයා තේරෙනකොට තමයි මේ නිකන් බෝනස් එකට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව හදන්න හිටියේ නෑ මේගොල්ලෝ. ඒ නිසා අද අවුරුදු 5කට බලය දුන්නාම අවුරුදු 100කට මේ රටේ දේපළ විකුණන සැලසුම් කරනවා. මේ රටේ සංඛ්‍යාත පද්ධතිය, මේ රටේ මහ බැංකුව, මේ රටේ හම්බන්තොට ඉඩම්, මේ රටේ රාජ්‍ය රජයේ සතු ප්‍රධාන ආයතන මේ වගේ කොනනවා. සාමාන්‍ය සුරංග රටක් විනාඩියේ අපිට රත්තරන් එකතු කරන්නේ තමන්ගේ වත්කම් පෙන්නන්න. අද රටට ආදායම් ලබා දෙන ලිට්‍රෝ ගෑස් සමාගම, ඒ වගේම ලංකා හොස්පිටල් කියන ආයතනේ මේ වගේ ආයතන පද්ධතියක් විකිණීමට මේ අය සැලසුම් කරනවා. ඒ නිසා අද ඒවා සැලසුම් කරද්දී මෛත්‍රීපාල ජනාධිපතිතුමා මොකද කියන්නේ? රාජ්‍ය ආයතන විකුණන්නේ නැහැ. මේ රටේ ජනතාවට ආර්ථික සහන සැලසුම් කියලා අපුවයි. හැබැයි අමතක කරන්න එපා. ජනාධිපතිතුමා නිසා තමයි මේ කොමිසමක් පත් කළා බොන් සිද්ධිය මේ තරම්වත් දැන් විභාග වෙන්නේ. හරි. අගමැතිතුමා කොමිසම පත් කරා පහුගිය පාර ජනාධිපතිතුමා පත් කරන්න කලින්. අපි අහන ජනාධිපතිතුමාගෙන් අඳුම තරමේ ඒ කොමිසම ගත්ත වාර්තාව පිළිබඳව එතුමා විමසුවද? විමසුවේ නැහැ. අපි කියනවා මේ කොමිසමේ වාර්තාව පිළිබඳවත් නිස්සබ්දව යන්න දෙන්නේ නැහැ දූෂණ විරෝධී හඬේ. අපි මේ රටේ මහජන මුදල් කෝටි 20,000කට වැඩි හානි කරපු බැඳුම් කර වංචාව, අර්ථසාධක අරමුදලේ මුදල් මිලියන 15,000ක් හොරා කෑවා, පර්පෙචුවල් ට්‍රෙසරි සායතනය, ඒ සල්ලි ටික තියෙනවා අද ගිනුම් වල. හැබැයි ඔබතුමාගේ හොරා 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 කියපු මිනිස්සු අද ඔබතුමාලටම පස්ස පෙන්නලා යනවා අපි දැකලා තියෙනවා. ඒ අපේ ප්‍රශ්නයක් නිසා නෙමේ සුරංග. හොරු වල්ලන්න ආපු මිනිස්සු හොරු වල්ලන එක පැත්තක තිබ්බා. හොරු පැනලා මේ ආණ්ඩුව අල්ලගත්තා. දැන් හොරු මේ ආණ්ඩුව කරනකොට ඡන්දේ දීපු ජනතාවට පස්ස පෙන්නනකොට අපි මේ රටේ ජනතාවට කියන්නේ හොරු වල්ලන්න කියලා හැමදාම ආපු මේගොල්ලෝ ඒකට එකතු වෙලා හොරකම් කරනවා.
හොරු මහ බැංකුව කොල්ල කාපු කෙනෙක් නම් ඔබේ මේ රටේ ජනතා මුදල් ජනතා දේපල කොල්ල කමින් තියෙනවා. එසයි ඒකට එරෙහිව දූෂණ රෝධන සංවිධානයේ අපි ගෙන යන අරගලය මේ හොරු හිරේ දාන තෙක් ඉදිරියට array යනවා. ඒ සඳහා වෙනස් කරන්න ඕන ආණ්ඩුවක් නම් ස්තුතියි. ආණ්ඩුව වෙනස් කරලා මේ රටේ ජනතාවගේ කොල්ල කාපු මුදල් නැවත අය කරගන්න සරණ අපි අකණ්ඩව ඉදිරියට යමු. හොඳයි හොඳයි. ස්තුතියි කාලය අවසන් දූෂණ විරෝධී හඬ කැඳවුම් කර වසන් සමරසිංහ මහත්මයාට ස්තුතියි. අද වැඩසටහන එක්ක උනාට සුරංග ඔබට ස්තුතියි. හොරු ආණ්ඩුව අල්ලලා ජනතාවට බාරයි ගැන හිතන්න අපි ලබන බදාදාත් රාත්‍රී 7:30ට හමු වෙමු සටන අඩපෑසම්.